පසුගියදා ඇතිවෙච්ච ගම් වතුර 1967 පස්සේ උතුරට ලැබුණ විශාලම ගම් වතුර පසුගියදා අපි දැක්කා ගම් වතුරෙන් යට වුණා. ඒ වෙලාවේදී යුද හමුදාව මැදිහත් වුණේ නැත්නම් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක හමුදාව මැදිහත් වුණේ නැත්නම් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙනවා. දේපළ තව මීටත් වඩා නැති වෙනවා. ඒ වෙලාවෙත් කවුරුවත් උතුරේ දෙමළ ජනතාවට පිහිට වෙන්න හිටියේ නැහැ. එදා විග්නේෂ් සොරල්ලා මෙතෙන්ට ආවේ නැහැ. සුමන්ත්‍රල්ලා ආවේ නැහැ. TNA පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආවේ නැහැ. ඒගොල්ලෝ මෙහෙ නත්තල් සැමරුවා කොළඹට වෙලා. ඒ වෙලාවේ තමයි තමන්ගේ ජීවිත පරදුවට තියලා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිවිල් ආරක්ෂක නිලධාරීන් වතුරේ බැහැලා තෙමි තෙමි සීතලේ මේ පරිත්‍යාග කරේ. ඒකට උපහාරයක් හැටියට උපහාර දක්වන්න ඕනේ මේ හමුදාවට මේගොල්ලෝ ගිහිල්ලා. නමුත් විග්නේෂ්වරන් කිව්වේ යුද අපරාධ වලින් බේරෙන්න මේකට යුත කරයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරීවරයෙක් කටයුතු කරපු ප්‍රභූවරයෙක් හැටියට උගතෙක් හැටියට සලකන මේ හිටපු ප්‍රධාන ඇමති විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ඉතාම තුට්ටු දෙකේ ප්‍රකාශයක් හැටියට අපි සලකන්න ඕනේ. මොකද හමුදාවට ගෞරව කරන්න ඕනේ, උපහාර දක්වන්න ඕනේ කියන පැත්ත. අනිත් එක කියන්නේ සිංහල හමුදාව. දැන් ඉන්දියාවේ හමුදාව ඉන්දියාවේ හමුදාව. පාකිස්තාන් හමුදාව පාකිස්තාන් හමුදාව. ශ්‍රී ලංකා හමුදාව ශ්‍රී ලංකාවේ යුද හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාව. සිංහල හමුදාව කියලා අපේ රටේ නැහැ. මේ විදිහට ජාතිවාදී වපුරමින් මේගොල්ලෝ දන්න පළාත් සභාවට විශාල මුදලක් දුන්නා උතුරේ. විග්නේෂ්වරන්ට පළාත් සභාවට වියදම් කරන්න බැරි වුණා. ආපහු ආණ්ඩුවට ආවා ඒ කාලේ. එම දෙමළ ජනතාවට කිසිම සේවයක් වැඩක් කරන්නේ නැතුව ජාතිවාදී පවණක් කරපින්නකට දේශපාලනය කිරීමක් තමයි මේ TNA සංවිධානය සහ විග්නේෂ්වරන්ලා තියෙන්නේ. ඒ වගේ ගැලවෙන්න තමයි අද ඇවිල්ලා මේ රට විනාශ කරපු රටේ දේපළ රාජ්‍ය දේපළ විදේශවලට විකුණලා මේ රටේ කෘෂිකර්මය කඩාවැට්ටලා මහ බැංකුව මංකොල්ල කාලා මේ රට අන්ත අගාධයට ප්‍රපාතයට පත් කරපු එස්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව රැකීම නම් ඇවිල්ලා TNA සංවිධානය මෙහාටලා කරනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ජාතිවාදයෙන් ගොඩේන්න බලන්න එපා. අද උතුරේ ඒ දේශපාලන කටයුතු වලට මම අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පැත්තෙන් සම්බන්ධ වෙන නිසා මම දන්නවා එහි තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා අපි ජාතිවාදී වපුරන්නේ නැතුව දේශපාලනය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.